Welcome to Capital One Academy YouTube channel. ඔයාලා අපිව තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. අද video එකේදී අද අපි කතා කරන්නේ trading කරන අයට තවත් trade කරන්න පුළුවන් platform එකක් ගැන. ඒතකොට මම මීට කලින් videos කරලා තියෙනවා Binance account එකක් කොහොමද හදන්නේ, Binary account එකක් හදන්නේ කොහොමද අලුත් update එකෙන් පස්සේ. ඒ වගේම තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද අපි IQ option එක හරහා IQ option එකේ trade කරන්න කියලා. එතකොට මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද අපි IQ option කියන trading platform එකේ කොහොමද අපි account එකක් හදාගන්න කියලා. හරි. මේක හදන්න කලින් අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන දේවල් ටිකක් තියෙනවා. අපිට මේක හදන්න කලින් අනිවාර්යයෙන්ම email address එකක් අවශ්‍ය වෙනවා. එතකොට අපි දන්නවා අපි හැමෝගාවම email address තියෙනවා. එතකොට ඔයාට එදිනෙදා භාවිතා කරන email එකක් ඔයාට මේක සඳහා භාවිතා කරන්න හැකියාවක් තියෙනවා. එතකොට ඒ වගේම තමයි ඔයාලට පුළුවන් ඕනිම browser එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතෙන්දි Chrome කියන browser එක තමයි භාවිතා කරන්නේ. ඒක ඔයාලට Chrome එක හරි Firefox එක හරි Opera කියන browser එක හරි ඔයාලට භාවිතා කරන්න පුළුවන්. හරි. එතකොට ඔයාලගේ browser එකට ආවට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ IQ option කියලා ඔයාලගේ Google එකේ search කරගන්න තමයි තියෙන්නේ. හරි. IQ option කියලා search කරගත්තට පස්සේ ඔයාලට එනවා https www.iqoption.com කියලා. එතකොට ඔයාලට පුළුවන් IQ option කියන එක click කරන්න හැකියාවක් තියෙනවා. එතකොට මේ expert option කියලා තියෙනවා. මම ඊළඟ video එකේදී expert option එක ගැන කතා කරනවා. අද අපි IQ option ගැන තමයි අපි කතා කරන්නේ. හරි. මෙතෙන්දී IQ option කියන එක click කරගන්න. click කරගත්තට පස්සේ මෙතෙන්දී එනවා instant access to investing anytime and anywhere කියලා. ඒ කියන්නේ ඔයා මීට කලින් account එකක් හදලා නැත්නම් ඔන්න ඔය විදිහ interface එකක් තමයි ඔයාලට පෙන්නුම් කරන්නේ. හරි. මෙතෙන්දී ඔයාලට කරන්න තියෙන්නේ මෙතෙන්දී sign up වෙන්න ඕනේ නැහැ. මෙතනින් get started for free කියන එක ඔයාලට click කරන්න තමයි තියෙන්නේ. ඊළඟට මෙතෙන්දී ඔයාගේ email එකක් අහනවා. එතකොට මම ඔයාලට කිව්වා මෙතෙන්දී අපිට email address එකක් අවශ්‍ය වෙනවා කියලා. මම මෙතෙන්දි මගේ ඊමේල් එක කොපි කරලා ගන්නම්. ඊළඟට 6 characters password එකක්. එතකොට මම ඔයාලට කියලා තියනවා කලින් කොහොමද අපි password එකක් දාන්න ඕනි කියලා. එතකොට capital letter එකක්, simple letter එකක්, ඒ වගේම symbol එකක් එක්ක සහ numbers උපයෝගී කරගෙන තමන්ට මතක හිටින password එකක් දාන්න. එතකොට මෙතෙන්දි country of residence කියන එක අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා කියන එක දෙන්න අමතක කරන්න එපා. ඊළඟට මෙතෙන්දි sign up කියන එක click කරගන්න. sign up කියන එක click කරගත්තට පස්සේ මේක මේ විදිහට load වෙන්න පටන් ගන්නවා. ඊළඟට ඔයාලට ඕන නම් මෙතනදී ඔයාගේ password එක save කරගන්නත් පුළුවන්. හරි. ඊළඟට මෙතනදී IQ option connect in කියලා ගියාට පස්සේ මෙතනදී welcome to IQ option කියලා එනවා. ඊළඟට මෙතනදී skip කියන එක click කරගන්න ඕනේ. ඊළඟට මෙතනදී මෙතෙන්දී අපේ practice account එකක් තියෙනවා. ඒ වගේම තමයි real account එකක් තියෙනවා. ඊළඟට මෙතෙන්දී අපිට ඕන නම් practice කරන account එකේ start trading කියන එක පටන් ගන්න පුළුවන්. එතකොට අපිට මේ demo account එකක් තමයි තියෙන්නේ. මෙතෙන්දී අර binary වල වගේම demo account එකක් තියෙනවා $10,000ක් එක්ක. එතකොට අපිට පුළුවන් analyze කරලා trade කරන්න හැකියාවක් තියෙනවා. මෙතෙන්දී අපිට analyze කරලා trade කරන්න හැකියාවක් තියෙනවා. එතකොට මෙතෙන්දී අපේ account එකේ profile icon එක click කරගෙන මෙතනදී අපේ personal data ඒ දේවල් ටික අපිට හදා ගන්න පුළුවන්. ඒ personal data කියන එක click කරගන්න. ඊළඟට මෙතනදී මම මෙතනදී අවශ්‍ය වෙන details එක කියනවා. එතනදී ඕනනම් ඔයාලට photo එකක් දා ගන්න පුළුවන්. ඊළඟට මෙතනදී contact information වලට please verify your account කියලා තියෙනවා. එතකොට මෙතෙන්දී අපේ account එක අපිට verify කරගන්න click කරගන්න පුළුවන්. හරි. ඊළඟට we sent a confirmation code to your email කියලා තියෙනවා. එතකොට මෙයාලා verify කරගන්න confirmation email එකක් එවනවා. ඒකේ code එකක් තියෙනවා. ඒ code එක copy කරලා ගන්න. copy කරලා අරගෙන ඔයාගේ මෙතන paste කරලා continue කියන එක click කරගන්න. continue කියන එක click කරගත්තට පස්සේ මෙතෙන්දී ඔයාගේ email එක confirmed successfully කියලා තියෙනවා. ඊළඟට මෙතනින් ආයි
කන්ෆර්ම් මේ එක දෙන්න. ඊළඟට ඔයාලට තියෙනවා ඔයාලගේ ෆස්ට් නේම් එක සහ ලාස්ට් නේම් එක දෙන්න ඕනේ. හරි. මම මෙතනදී මගේ ෆස්ට් නේම් එක සහ ලාස්ට් නේම් එක දෙන්නම්. ඊළඟට ඔයා මේල්ද ෆීමේල්ද කියලා අහනවා. මෙතනදී date of birth එක හරියටම දෙන්න. හරිද? මෙතනදී කියලා තියෙනවා enter your first and last name exactly as they appear on your identification document. මම කියලා තියෙනවා අපි මේවා verify කරගන්න ඕනේ. එතකොට මේවා verify කරගන්න අපිට අපේ ඇත්ත details තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට ඔයාගේ ID එකේ හරි, ඔයාගේ driving license එකේ හරි, ඔයාගේ passport එකේ හරි තියෙන විදිහට ඔයාගේ පළවෙනි නම සහ දෙවෙනි නම හරියටම දෙන්න. ඊළඟට ඔයා male ද female ද? පිරිමි කෙනෙක් නම් male, ගැහැණු කෙනෙක් නම් female. ඊළඟට date of birth එකත් හරියට දෙන්න. ඉස්සෙල්ලම date එක දෙන්න තියෙනවා. ඊළඟට month එක දෙන්න තියෙනවා. ඊළඟට year එක දෙන්න තියෙනවා. මේකත් ඔයාගේ driving license එකේ, passport එකේ හෝ ID එකේ තියෙන විදිහට හරියට birthday එක බලලා දෙන්න. නැත්නම් ඔයාලගේ account එක verify වෙන්නේ නැහැ. හරි. ඊළඟට citizenship කියලා අහනවා. එතකොට අපේ citizenship එක තමයි ශ්‍රී ලංකා. අපි ලාංකිකයෝනේ. ඊළඟට ඔයාගේ city එක අහලා තියෙනවා. මම city එක ඇල්ල කියන එක දෙන්නම්. postal code එක අහලා තියෙනවා. ඒ කියන්නේ තමන් මෙතන දෙන city එකේ postal code එක තමයි දෙන්න ඕනේ. එතකොට ඔයාගේ postal code එක ඔයා දන්නේ නැත්නම් ඔයාට පුළුවන් මම මගේ city එක type කරගෙන postal code කියන එක search කරගත්තට පස්සේ ඔයාගේ සිටි එකත් එක්ක postal code එක search කරගත්තට පස්සේ postal code එක මෙතනින් එනවා. එතකොට ඔයාට ඔයාගේ postal code එක දන්නේ නැත්නම් postal code එකටම තමයි අපි කියන්නේ zip code එක කියලා. ඒක දන්නේ නැත්නම් ඔයාට පුළුවන් Google එකේ search කරගන්නත් හැකියාවක් තියෙනවා. ඊළඟට මෙතනදී address එක දෙන්න. හරි. මම මෙතනදී මගේ address එක දුන්නා. deliver වෙලා මෙතනදී හොඳට මතක තියාගන්න ඔයාලා මේ දෙන address එහෙම හරියට බලලා දෙන්න documents වලට ගැලපෙන විදිහට. මොකද මේවා අපි මේකෙන් ටික එක අයින් කරගන්න. ඊළඟට save and continue කියන එක දෙන්න. ඊළඟට continue කියන එක දෙන්න. ඊළඟට ඔයාගේ email එකත් confirm වෙලා හරි. ඊළඟට අපේ personal details ටිකත් අපි හරියට fill කරගත්තා. ඊළඟට අපිට ඕන නම් මේකට අපිට ඕන නම් මේකේ deposit කියන එක දෙන්න පුළුවන්. අපි එතකොට මම මෙතෙන්දී කතා කරනම් කොහොමද මේකට deposit කරන්න අවශ්‍ය වෙන්නේ කියලා. හරි. මෙතෙන්දී අපිට deposit කරන්න පුළුවන් ස්ක්‍රිල් හරහා ඩිපොසිට් කරන්න පුළුවන්. සාමාන්‍ය ලංකාවේ අපිට නම් මාස්ටර් කාඩ් වීසා වලින් බෑ. අපිට නෙට් ලෙවලින් පුළුවන්. ඒ වගේම තමයි ඔයාලගේ බිට්කොයින් තියෙනවා නම් ඇඩ්වාන්ස් කෑෂ්, පර්ෆෙක්ට් මනි ඒ වගේ වලින් අපිට විඩ්‍රෝ කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපිට ඩිපොසිට් කරගන්න හැකියාව තියෙනවා. එතකොට මෙතනදී ස්ක්‍රිල් කියන එක. එතකොට අපි දන්නවා දැන් ගොඩක් කට්ටිය ගාව ස්ක්‍රිල් account තියෙනවා. ඒ වගේම තමයි මම වීඩියෝ එකක් කරලා තියෙනවා කොහොමද අපි ස්ක්‍රිල් account එකක් හදාගන්නේ, කොහොමද අපි ස්ක්‍රිල් account එකට සල්ලි deposit කරගන්නේ කියලා මම වීඩියෝ එකක් කරලා තියෙනවා. එතකොට ඔයාලට ස්ක්‍රිල් account එකක් තාම නැති කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක බලලා ඉතාමත් සරලව ස්ක්‍රිල් account එකක් හදාගන්න. එතකොට මෙතනදී minimum deposit එක තියෙන්නේ ඩොලර් 10යි. අපි සාමාන්‍යයෙන් ඩොලර් 10ක් තමයි මේකට අවම අපිට deposit කරගන්න පුළුවන්. ඊළඟට ඩොලර් 50, 100 ඒ විදිහට තියෙනවා. මෙතනදී ඔයාලට කැමති අගයක් සාමාන්‍යයෙන් ඔයාලට කැමති අගයක් බලලා මෙතනින් select කරගෙන currency එක USD තියාගන්න. එතකොට ඔයාගේ deposit amount එක තියෙනවා. Proceed to payment කියන එක දෙන්න. Proceed to payment කියන එක දුන්නට පස්සේ ඔයාගේ skrill එකේ details ටික අහනවා. එතකොට මම මෙතනදී skrill එකක් connect කරන්න යන්නේ නැහැ මේ account එකට. මොකද මේක මගේ real account එකක් නෙවෙයි. මම මේක ඔයාලට පෙන්වන්න හදන account එකක් නිසා. එතකොට ඔයාගේ skrill එකේ email එක සහ password එක මෙතන ගහලා ඔයාලට login කිව්වට පස්සේ ඊළඟට confirm your payment කියලා එනවා. ඊළඟට ඒක මේ confirm කරාට පස්සේ ඔයාලගේ IQ option එකට ඒ වෙලාවෙම සල්ලි වැටෙනවා. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපි IQ option එකට සල්ලි deposit කරගන්නේ ඔය විදිහට. හරි. මම මෙතෙන්දී trade now කියනකට යන්නම්. trade now කියනකට ගියාට පස්සේ හොඳට මතක තියාගන්න සාමාන්‍යයෙන් ඔයාලා trading platform එකක් භාවිතා කරන්න කලින් අනිවාර්යයෙන්ම හරියට ඉගෙන ගන්න. මොකද මේ trading කියන දේ high risk high profit. ඒ කියන්නේ ඔයාට මේ market එකක් analyze කරන්න දන්නේ නැත්නම් ඔයාලට
හරියට ට්‍රේඩ් එකක් දාන්න බෑ. දැන් මෙතනදී ගොඩක් අය මේ අපි දන්නවා සාමාන්‍ය මේ වීඩියෝස් වලදී පෙන්නන විදිහට දැන් ඔන්න මම ට්‍රේඩ් එකක් දැම්මා. මේ පෙන්නන විදිහට ඇත්තටම තමන්ගේ රියල් මේකේ මේ විදිහට රන් වෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම අපි හොඳට මාකට් එකක් ඇනලයිස් කරගන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට මෙතනදී ඔයාගේ chart එකේ layout එක වාට මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. එතකොට දැන් ඒ හැම දෙයක්ම ඔයාලට මෙතනදී වෙනස් කරගන්න පුළුවන්. දැන් දැක්කනේ මම මෙතනදී 6 එකක් දැම්මත් මේක low යන්නේ. ඒ කියන්නේ මේවා අපි හරියට analyze කරලා බලලා තමයි අපි trades වලට enter වෙන්න ඕනේ. මොකද අපි හරියට analyze කරලා trade වලට enter වෙන්නේ නැත්නම් අපි දන්නවා අනිවාර්යයෙන්ම අපි දාන trade lost වෙනවා කියලා. ඔන්න මම දැන් දාපු එක trade එකක් lost උනා. එතකොට මේක demo account එකේ දැම්මේ. නමුත් තමන් ඉස්සෙල්ලම හොඳට මතක තියාගන්න analyzing කියන දේ ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට candle pattern එකක් read කරගන්න ඒ වගේ දේවල් පුරුදු වෙන්න ඕනේ. මොකද ඒ වගේ දේවල් බැරි නම් ඔයාලට කිසිම අවස්ථාවකදී හරියට ට්‍රේඩින් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ වගේ දේවල් ඔයාලා අනිවාර්යයෙන්ම බලලා තමයි ට්‍රේඩ් කරන්න ඕනේ. මොකද ගොඩක් අය මේ ට්‍රේඩින් කියන දෙයින් ලොස්ට් වෙන්නේ හරියට ඇනලයිස් කරන්නේ නැතුව ඒ දේවල් කරන්න නිසා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ බයිනරි කරන කට්ටිය ඒ වගේම අපි දන්නවා ට්‍රේඩින් ස්ට්‍රැටජීස් තියෙනවා, ඇනලයිසින් තියෙනවා. මේ හැම දෙයක්ම ඉගෙනගෙන ඉවර වෙලා තමයි ඔයාලා මේ දේ කරන්න පටන් ගන්න ඕනේ. එතකොට මට අද වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙන්න අවශ්‍ය උනේ කොහොමද අපි account එකක් හදාගන්නේ කියලා තමයි මට ඔයාලට කියලා දෙන්න අවශ්‍ය උනේ. එතකොට මෙතනදී අපි බලමු තව settings වලට ගිහිල්ලා මෙතනදී අපිට තව මොනවද හදාගන්න තියෙන්නේ කියලා. මෙතනදී අපිට appearance එක හදාගන්න පුළුවන්. මෙතනදී interface එකේ scale එක හදාගන්න පුළුවන්. trading වලට ගියාට පස්සේ real account එක තියෙනවා, binary, digital මේ දේවල් වලට අපිට ඕන නම් text දාගන්න පුළුවන්. ඊළඟට keyboard shortcuts ඒ දේවල් ටික තියෙනවා. ඊළඟට මෙතනදී tutorials උත් තියෙනවා. එතකොට මේ හැම දෙයක්ම ඔයාලට බලලා trade කරන්න හැකියාවක් තියෙනවා. මෙතෙන්දී අපිට chart type එක දාගන්න පුළුවන්. මේක candles වලට හදාගත්තා නම් ගොඩක් ලේසි. මොකද අපි සාමාන්‍යයෙන් line එකට trade කරන්න දන්නේ නැහනේ. එතකොට ඔයාලට පුළුවන් මේ මෙතන chart types කියලා එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා candles වලට දාගන්න. එතකොට candle pattern ගැන දන්නේ නැත්නම් මේවට අපි කියනවා Japanese candle patterns කියලා. සාමාන්‍යයෙන් මේ Japanese candle patterns ගැන දන්නේ නැත්නම් ඔයාලට සාර්ථකව ට්‍රේඩ් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි මම ඔයාලට මේ වීඩියෝ එකට යටින් description එකේ දාලා තියන්නම් candle pattern PDF එකක්. ඒ කියන්නේ ඔයාලට candle pattern ගැන කිසිම idea එකක් නැත්නම් මම මගේ drive link එකක් දාලා තියන්නම්. ඒක සිංහලෙන් තමයි තියෙන්නේ. එතකොට මේ candle patterns ගැන දන්නේ නැත්නම් ඔයාලට අනිවාර්යයෙන්ම candle patterns ගැන free ඉගෙන ගන්න chance එකක් තියෙනවා. ඒ වීඩියෝ එක මේ වීඩියෝ එක බලලා ඒ link එකේ තියෙන PDF එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි. එහෙනම් ওই විදියට තමයි මේ අපි account එකක් හදාගන්නේ. එතකොට මම තවත් වීඩියෝ එකකින් එන්නම් කොහොමද අපි මේකේ හරියටම ට්‍රේඩ් කරන්න කියලා ඔයාලට කියලා දෙන්න. මොකද මම මෙතෙන්දී මට අවශ්‍ය වුණේ ඔයාලට කොහොමද මෙතෙන්දී account එකක් හදාගන්න කියලා පෙන්වන්න තමයි අපිට අවශ්‍ය වුණේ. එතකොට මෙතෙන්දී අපි දැන් ඉන්නේ ප්‍රැක්ටිස් account එකේ. ඔයාගේ real account එකට මාරු වෙන්න ඕන නම් මේ account balance එක click කරලා real වලට මාරු වෙන්න. real වලට මාරු වුණාට පස්සේ මෙතෙන්දී දැනට 0 කියලා තමයි පෙන්වන්නේ. මොකද අපි deposit එකක් කරගෙන නැති නිසා. එතකොට මම කිව්ව විදිහට ඔයාලට deposit කරගන්නත් හැකියාවක් තියෙනවා. එතකොට ඒ වගේම තමයි withdrawal funds දැන් දෙනවා deposit කියලා. එතකොට අපි කලින් deposit කියන එක click කරා. ඊළඟට withdrawal funds වලට ගියාට පස්සේ අපිට මේකේ withdrawal කරන්න තියෙන ක්‍රම ටිකත් අපි බලමු. හරි. මේකේ withdraw කරන්න දැන් අපිට withdraw කරන්න බෑ. මොකද අපේ balance එක 0 නේ තියෙන්නේ. එතකොට මේකේ skrill වලට, web money වලට, perfect money, netle, advocash කියන ඒවාට withdraw කරන්නත් හැකියාවක් තියෙනවා. ඊළඟට මෙතනදී අපේ real account එක අපි verify කරගන්න ඕනි. මෙතන icon එක click කරා. ඊළඟට තියෙනවා verification කියලා. මෙන්න මේ verification කියන එක click කරගමු. click කරගත්තට පස්සේ අපේ දැනට verify කරගන්න දෙයක් නැහැ. මොකද අපි details ටික ඔක්කොම දීලා තියෙනවා.
එතකොට සාමාන්‍යයෙන් ටික දවසක් විතර ගියාට පස්සේ මෙයාලා වාගේ account එක verify කරන්න කියනවා. එතකොට ඔයාලට පුළුවන් driving license එක හෝ passport එක ඒ දේවල් ටික දීලා verify කරගන්න හැකියාව තියෙනවා. මම ඉස්සරහට video එකකට අරන් එන්නම් කොහොමද අපි මේ account එක verify කරන්නේ කියලා. මොකද මේ account එක හදපු ගමන්ම ඔයාලට verify කරන්න කියන්නේ නැහැ එයාලා. හරි, ඊළඟට අපි යමු IQ option එකට. ගිහිල්ලා trade now කියන button එක මම click කරන්නම්. හරි, ඒ විදිහට අපි ආවා. හරි, ඔන්න අපි ආයි අපේ ඉන්ටර්ෆේස් එකේ ඉන්නවා. මෙතනින් අපිට ඕන නම් අවශ්‍ය ඒවා අනවශ්‍ය ඒවා මෙතනින් මාගට් ටික අපිට අයින් කරගන්න පුළුවන්. හරි, මෙතනින් ආයි අපිට ඕනි අලුතෙන් ඇසට්ස් ටික දාගන්න පුළුවන්. දැන් මේ මෙතන තියෙන ඇසට්ස් කියලා එකක්. මේ තියෙන ඕපන් නිව් ඇසට් කියලා. මෙතනින් අපිට අපි ට්‍රේඩ් කරන මාගට් එක දාගන්න පුළුවන්. මෙතන බයිනරි ට්‍රේඩ් කරන අය දන්නවා. මෙතන බයිනරි ට්‍රේඩින් මාගට්ස් ටික තියෙනවා. ඩිජිටල් ට්‍රේඩින් මාගට්ස් ටික තියෙනවා. forex මාගට්ස් ටික තියෙනවා. stock මාගට්ස් ටික තියෙනවා. crypto මාගට්ස් ටික තියෙනවා. commodities මාගට් ටික තියෙනවා. crude oil ඒ ටික ඊළඟට EFT set එක මෙතන තියෙනවා. ඒකට ඔයාලට මෙතනින් options කියන ඒවලින් මේ ඔප්ෂන් මාගට්ස් වල තමයි ඔයාලා ට්‍රේඩ් කරන්න ඕනේ. එතකොට මම ඉස්සරහා වීඩියෝ එකකදී අරන් එන්නම් කොහොමද මේ මාගට්ස් වල ඔයාලා ට්‍රේඩ් කරන්න කියලා. එතකොට අද වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ කොහොමද අපි මේ account එක හදාගන්නේ සහ අපි කොහොමද මේ account එක verify කරගන්නේ කියලා. ඉතමත් සරල steps ටිකක් තමයි තියෙන්නේ. හැබැයි මේක කරන්න කලින් අනිවාර්යයෙන්ම trading කියන දේ ඔයාලා හරියට හොඳට ඉගෙනගෙන ඉන්න ඕනේ. එහෙනම් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි තව දවස් දෙකකින් ඔයාලත් එක්ක මුණ ගැහෙනවා. එහෙනම් හැමෝටම එතකන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.